සුබ දිනයක් ආදරයෙන් පිළිගන්නවා ඔබව සල්ලි කුටි ජොබ්ස් ස්වයන් රැකියාව වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනකට අදත් ඔබටම උගන්වන්න හදන්නේ පැයෙන් දෙකෙන් 2000ක් හොයාගන්න පුළුවන් හොඳ ව්‍යාපාරයක් සම්බන්ධවයි හරි ඔබ තවමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න සීනුව ටච් කිරීමෙන් ඔබට පුළුවන් අපගේ අලුත්ම ස්වයන් රැකියාව වැඩසටහන් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්න ගන්න. එහෙම කළොත් ඔබට දියුණු වෙන්න වැඩි අවස්ථාවක් ලැබෙනවා. මොකද අපි නිතරම කරන්නේ ගොඩක් ලාභ ගන්න පුළුවන් වැඩ ව්‍යාපාර සම්බන්ධ වැඩසටහන්. හරි. අලබෙදුම් ව්‍යාපාරයේ ටිප්ස් ඔබ දන්නවා ඇති ඔබත් මේ දේ කරනවා වෙන්න පුළුවන් ඒක තමයි අපි ගමනක් ගිහින් එනකොට හරි යනකොට හරි වාරේදී බැදුම් වර්ග තිබෙන කඩයක් තැනක් දැක්කොත් ටිකක් මිලදී ගන්නවා මගදී කපා යන්න තේස් පිටට සහ බඩගින්න ටිකක් අඩු කර ගන්නත් අපි ඒකෙන් උත්සාහ කරනවා අපිට මඤ්ඤොක්ක බෙදපුවා කඩල බෙදපුවා මුගුකු වර්ග ගන්න තිබුණට අලපිටි බෙදුම් තැන් හොයාගන්න අමාරුයි. ගොඩක් අය ආසයිනේ අලබෙදපුව ගන්න. ඉතින් ඔබටත් පුළුවන් අලබෙදුම් ව්‍යාපාරයක් පටන් ගන්න. ඒක කරන්නේ මෙහෙමයි. අලපිටි බඳින වට්ටුවක් සම්බන්ධව මම පසුව වැඩසටහනක් කරන්නම්. අලපිටි අපි බඳින්න ඕනේ ජාත්‍යන්තර ප්‍රමිතියට. ඒ කියන්නේ මැක්ඩොනල්ඩ් එක වගේ රෙසිපි එකකට තමයි අපි මේ දේ කරන්න ඕනේ. ඒ වගේ වට්ටුවක වල මම ඔබට ඉදිරිපත් කරන්නම්. දැන් ඔබ දැනුවත් වෙන්න මෙම ව්‍යාපාරය කරලා ලබා ගන්න පුළුවන් ලාභය සහ මේ ව්‍යාපාරය කරන ආකාරය පිළිබඳව. මොකද වෙනස්ම විදිහකට තමයි මම කියලා දෙන්නේ ඔබට. මේ ව්‍යාපාරය පටන් ගන්න සහ කරගෙන යන ආකාරය පිළිබඳව ෆුඩ් සිටි වගේ තැන්වලින් ඔබට කපා සකස් කරගත් අලපිටි පැකට්ගෙන මේ වැඩේ කරන්නත් පුළුවන් නැත්නම් ඔබටද අලපිටි කපලා සකස් කරගන්න පුළුවන් වැදගත් අලපිටි ලන්ච් සීට් වල ඔතලා ලන්ච් පැකට් වල දාලා රුපියල් 100කට අලෙවි කරගන්න පුළුවන් අලපිටි කොපමණ ප්‍රමාණයක් දෙනවද කියලා ඒ ලාභි බලන ඔබටම තියගෙන කරගන්න පුළුවන් මේක ඔබට ඔබගේ නිවසේ ඉදිරිපිට හෝ සෙනඟ ගැවසෙන ඕනම තැනක කළ හැකියි ඔබට වත්කමක් තියෙනවා නම් තවත් කරන්න පුළුවන් දෙයක් තමයි මෝදකාර්ථයක් හදාගන්න ඒක ලස්සනට සකස් කරගෙන තීන්තේම ගහලා ඒකේ තබාගෙන ගමෙන් ගමට ගොස් අලෙවි කරගන්න පුළුවන් පාවේ තියාගෙන විකුණ ගන්නත් පුළුවන් මේක මේ ව්‍යාපාරයේ මගින් පැය කිහිපයකින් 2000ක ලාභයක් ගන්න පුළුවන්. හේතුව තමයි අලපිටි බෙදුම කන්න අපි යන්න ඕනේ මිලාදික හෝටලයකට හරි රෙස්ටෝරන්ට් එකකට හරි. මිනිස්සුන්ට ඉතින් ගන්න තැනක් නැහැ. ඉතින් ඔබත් පටන් ගන්න උත්සාහ කරන්න. අලපිටි ගැඹුරු තෙලේ බෙදලා ගැනීම තමයි සාමාන්‍යයෙන් කරන දේ. ඔබ දන්න විදියට ඒ දේ කරන්න පටන් ගන්න වට්ටුවක් හොයලා වීඩියෝ එකකින් ලබා දෙන්නම්. දැන්ට ඔබ සාමාන්‍ය දැනුමින් ඔබ දන්න විදියට මේ බෙදුම් ව්‍යාපාරය පටන් ගන්න. මේ ව්‍යාපාරය පටන් අරගත්තට පස්සේ මේක සාර්ථක වුණොත් ඔබට පුළුවන් තවත් පෙට්ටි කඩ කීපයක් හදලා ඒකට සේවකීන් දාලා ඒ අයව සේල්ස් යවලා හොඳ ලාභයක් ගන්න. එතකොට ඔබට පුළුවන් තවත් අයෙකුට රැකියාවක් ලබා දෙන්නත් ඒ අයටත් හොඳ පඩියක් ලබා දෙන්න පුළුවන්. මොකද 10,000ක් කෙනෙකුට ඒ විකුණන කෙනාටත් 2,000ක් ඔබට දෙන්න හැකියාව ලැබෙනවා. ඉක්මනට දිනු කරගන්න පුළුවන්. ව්‍යාපාරයක් තමයි මේක. ඉතින් හැමෝටම තෙරුවන් සරණයි. අපි ඊළඟ වැඩසටහනින් හමුවෙමු. අලපිටි බඳින ජාත්‍යන්තර ප්‍රමිතියට අලපිටි බඳින ආකාරය ගැන තමයි අපි ඊළඟ වැඩසටහනින් ඔබට දැනුවත් කරන්නේ. එහෙනම් හැමෝටම